good bad ugly අද වැඩසටහනේ මුල් කොටස මැතිවරණයට දින 10ක් තිබියදී ඊයේ විශේෂ සිද්ධියක් සිද්ධ වුණා නිදහස් මණ්ඩලයේ ඉතුරුලා හිටිය කට්ටියක් සමග සැටලයිට් කුමාරි මැතිනිය ඊයේ විශේෂ සම්මේලනයක් පැවැත්තුවා රටේ දේශපාලන මුහුණුවර වෙනස් මාර්ගයකට යොමු කරන හේතුවක් වෙයි කියලා බොහෝ දෙනෙක් අද වෙනකොට මේ පිළිබඳව කතා කරනවා එතුමියට මං ස්තුතිවන්ත වෙනවා දැන්වත් තත්ත්වයේ තේරුම් අරන් වැඩේට බැස්සට දැක්ක නේද හිටිය සෙනග මැතිනිය කතා කරන්න ආපු වෙලාවේ සෙනග ගහපු අප්පුඩි වලින් මුළු ස්ටේඩියම් එකම ජජරුවා හරියට හෙන ගහනවා වගේ මම දැක්කේ නෑ මං ටෙලිවිෂන් බලන්නේ නෑනේ ඔයා මොනවද මේ දවස්වල බලන්නේ හීනද එන්නෑ මෙතන මාව කොළොප්පමකට ගන්න මම දැන් නිර්පාක්ෂිකයි සිරිදායලේ කම්ට කියන්න එයා තමයි වැඩේ ඇනුවේ සිරිදායා හ්ම් ඊයේ සම්මේලනයේදී සිරිදායලේකම් ගැඳිවත ඩ්‍රයි ක්ලීන් කරාවේ කුමා මැතිතුමා. සැටලයිට් කුමාරි මැතිනිය මෙතුමගේ ඇඳිවත ඩ්‍රයි ක්ලීන් කරලා අයන් කරලා නවලා ලස්සනට ඔතලක් දුන්නා. සිද්ධි මහත්තයා මොකද්ද ඔය සම්මේලනය? මේ දවස්වල මමත් මල්ලිත් එක්ක රටවටේ දුවන් නිසා රටේ වෙන කිසිම දෙයක් දන්නේ නැහැ. නිදහස් මණ්ඩලයේ සිරිදායලේකම්තුමා කට්ටියක් එක්ක පොට්ටුවට එකතු වුණා කියලා නිදහස් මණ්ඩලයේ සුරකීමට තමයි මෙම සම්මේලනේ පැවැත්වුවේ. සුරගින්න දැන් නිදහස් මණ්ඩලයක් තියෙනවද සිඩ්නි මහත්තයා? ඒක මගේ පොට්ටුවට උකස් තියුවා. උකස බේර ගන්න වෙන්නේ නැහැ. ඒක හැමම පොට්ටුවට සින්න වෙනවා. කවුද ඒක උකස් තිබ්බේ? උකස් තියන්න කිව්වේ මේ නිර්පාක්ෂික. උකස් තියලා රිසිට් එකට අස්සම් කරේ සිරිදායලේකම්. මම කිව්වේ නෑ නිදහස් මණ්ඩලේ උකස් තියන්න කියලා. වැඩ වරද්ද ගත්තහම මමයි. හ්ම්. මගේ අහිංසකකමෙන් ප්‍රයෝජන ගන්නවා. ඒකට තමයි කියන්නේ අහිංසක ප්‍රයෝගය කියලා. දැන් මෙයාගේ ප්‍රයෝගවලට අහිංසක කෑල්ලත් එකතු කරගෙන අඟුලිමාලගේ මුල් නමත් අහිංසකනේ සැටලයිට් කුමාරි මැතිනිය එතුමීගේ කතාවෙදි කිව්වා නැවත නිදහස් මණ්ඩලේ ගොඩ ගන්නව පාවා දුන්න අය නැවතත් මණ්ඩලයට එකතු කරගන්නේ නැහැ කියලා එකතු කරගන්න වෙන්නේ නැහැ ඒගොල්ලොන්ග මෙයාලා සින්න කරගන්නවා කියලා මෙයා කිව්වේ අපේ කඩේට ඇවිත් බලෙන් මට උකස් වුණා සින්න වුණාම ඒගොල්ලන්ගේ වටිනාකමක් නැහැ හරියට මාත්තුරක් තරම් වගේ මගේ පොට්ටුවේ ඉන්නවා පෙරාපුරතරන් මේ තියෙන තත්ත්වයක් එක්ක සජී පුතාට වාසියක් වෙයිද කාසිය වාසිය සජී පුතාට වැටිලා ඉවරයි සැටලයිට් කුමාරි එක්ක නිදහස් මණ්ඩලේ නියම පාක්ෂිකයෝ ඡන්ද දෙන්නේ සජී පුතා දිනලා ඉවරයි හෙහේ දැන් පේනවා නේද අයිති නැති බඩු උකස් ගන්න කිහින් පොට්ටුවට වෙන්නේ යන දේ බලාගෙන ඉන්නවා මගේ මල්ලි පරදිනකම් මම ජීවත් වෙලා ඉන්නකම් මගේ මල්ලි විතරක් නෙමෙයි අපේ පවුලේ කවුරුත්ම කිසිම තැනක කිසිම වෙලාවක පරදින්නේ නැහැ සැටලයිට් කුමාරි මැතිනිය සජී පුතාට උදව් කිරීම පිළිබඳව ඔබට සතුටුයිද දැන් මැතිතුමනි ඔෆ් කෝස් මිස්ටර් සිඩ්නි දැන් ඉතින් තැටියත් මගේ රොටියත් මගේ සජී පුතාට තියෙන රොටිය පිච්චෙනකන් ගින්න පිඹින්න හොඳයි ඉතිරි කොටසින් අපි හමු වෙමු රාත්‍රී 7:55ට good bad ugly සිනහව තමයි හොඳම බෙහෙත good bad ugly අද දවසේ දෙවනි කොටස singing high high hippy hippy high singing high high hippy hippy high singing high high hippy hippy high මචුනේ ඔබතුමා අද සතුටින් වගේ සතුටු නැද්ද මිස්ටර් සිඩ්නි සතුටු වෙලයි සැපත මලයි නිදහස් මණ්ඩලෙත් අපේ හැ සජී පුතා සභාපති සජී පුතා සභාපති මම නැවතත් CEO මෙයාගේ වැඩ ඉවරයි මෙයාගේ වැඩ ඉවරයි පපප්පප් නවත්ත ගන්නවා ඕක මේ වෙනදට ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමටනේ සින්දුව කියන්නේ අදාව පටන් ගන්නකොටම කියන්න ඒකට තමයි සංවර්ධනය කියන්නේ මම සංවර්ධනය වෙලා ඉන්නේ කලින් ප්‍රෝග්‍රෑම් එකේ අන්තිමටම කිව්වා දැන් පටන් ගන්නකොටම කියනවා කොහොමද මම ඉදිරියට ඇවිල්ලා තියෙන හැටි මෙයාට ඉරිසියයි මම කාටවත් ඉරිසියා කරන්නේ නැහැ මම හැසිරෙන්නේ ධර්මයත් එක්ක නැත්තම් මේ තරම් ජනතාවක් මගේ පිටිපස්සෙන් ඉඳීද අත්තරම සිඩ්නි මහත්තයා මට එක වෙලාවකට හිතෙනවා ඇයි මම මෙතුමට ද්‍රෝහි වුණේ කියලා ඕව ගණන් ගන්න එපා මම වරදට සමාව දෙන කෙනෙක් එනවා ගෙවල් පැත්තේ ආප්පයක් කාලා යන්න හැබැයි ඒක කාලා ආපහු යනවා එම නෙවෙයි දැන් ආයේ කොහේ යන්නද සැටලයිට් කුමාරි හෙට අනිද්දාට මණ්ඩලයේ බලේ අතර ගත්තාම ඔබතුමා තමයි අපේ එකම ආරක්ෂකයා මැතිතුමනි ඊයේ සම්මේලනයේට ඔබතුමාගේ මැංගෝල් වීරසමරි මහත්තයත් දොස්තර රත්නසේනා මහත්මියත් ගිහිල්ලා හිටියා නේද ඔව් මැංගෝල් වීරසමරි මහත්තයා තමයි මං වෙනුවෙන් නිදහස් මණ්ඩලයේ අතට ගන්න වැඩ කරන්නේ එතුමා සැටලයිට් කුමාරි මැතිනියගේ කිට්ටුම යාළුවා
එතකොට දොස්තර රත්නසේන මහත්මයා ගිහිල්ලා හිටියේ? ඒ ඇත්තුවේ මම. එතුමා පෙදත් දොස්තර මහත්තයානි. කටින් වැඩ ගන්න හැටි එතුමා දන්නවා. හෙට ඉඳන් සජී පුතාගේ වේදිකාවට නැගලා කට හතරට කඩලා දත් ටික පෙන්නලා මේ දෙන්නට දෙයි දෙල් ගහෙන් පොල් හැලෙන්න දෙන්නගෙම වැඩගෙන. මගේ ගැන මොනවා කියන්නද? මම කරන්න ඕනේ හොඳ ඔක්කොම කරා. මේ එන්ටර්ප්‍රයිස් මට හරස් වුණේ නැත්තම් මම තවත් දේවල් කරනවා. හොඳයි, අපි දැන් බලමු අද දවසේ මැකෝතුමාගේ පණිවිඩය. මෙන්න මගේ අද දවසේ පණිවිඩය. මැතිවරණය ඉවර වුණාට පස්සේ සතියක් යනකම් පාරට බැහැලා ශිල්ප දක්වන්න යන්න එපා. ඕන් අපේ කෙනා දිනුවයි කියලා සතුට සමරන්න පෙළපාලි බෑන්චූන් පපර බෑ. දිනපු කෙනා තමන් කියලා හිතාගෙන කතා පවත්වන්න ගිහින් අතපය දික් කරගන්න යන්න එපා. ඇම්බියුලන්ස් එවන්නෙත් නෑ. විශ්වවිද්‍යාල දරුවෝ ටික දවසක් ඉවසන්න ඉල්ලං කන්නේතුව. සතියකට පස්සේ ඕනනම් ලෝටස් පාරෙන් නාගන්න පුළුවන්. තවත් දෙයක්, අපේ මෑන්ට ඡන්දෙ දෙන්න කියලා පගාව දෙන්න බෑ. පගාව කිව්වම ඒක ක්‍රම කිහිපයකටම දෙනවා. සල්ලි වලිනුත් දෙනවා අපේ මෑන්ට ඡන්දෙ දෙන්න කියලා. බඩු භාණ්ඩ වලිනුත් දෙනවා. විල්බට් මාමගේ ගෙදර හරියට ඉඳගන්නවත් නෑනේ කියලා. ප්ලාස්ටික් පුටු වගේ දේවල් වලින්. ගෙදර පුටු ගැන විල්බට් මාමා බලාගනි. ඔහෙලා කරදර වෙන්න එපා. 12 වෙනිදා 15ක පොය දවස. එදාට සිල් ගන්න කියලා සිල් රෙදි බෙදන්නත් බෑ. මැතිවරණය ඉවර වෙලා සතියක් යනකම් තාත්තා කියන දේ අහලා පොතක් පතක් පත්තරයක් බලාගෙන ටීවී එකෙන් මැතිවරණ ප්‍රීතිය භුක්ති විඳින්න. තාත්තා කියන දේ අහන්න නැතුව අනම්මනම් කරන්න ගිහින් දෙකට නවලා කුදලගෙන ගියොත් ඔන්න තාත්තා නෑ. එහෙම වුණොත් දවස් 14ක් යනකල් රෑ කෑම සාද්දවල් කෑම දෙකම අඩු නැතුව වැලිකඩ මැගසින් හෝටලෙන්. ස්තුතියි, හෙටත් මැකෝ එනවා. හොඳයි, හෙටත් සවස 6:55ට නැවත හමු වෙමු. Good, bad, ugly.